ලීඩ් ටීවී අත ගොසිප් එක මුදල් අමාත්‍යාංශයේ කුමන්ත්‍රණයක් ඊළඟ ඡන්දයට කලින් බැසිල්ගේ නඩේ දොට්ට චම්පිකට හෙළ උරුමය කරුමයක් වෙලා දොට්ට දාපු බවලතෙකුට පට්ටමක් අරගෙන දෙන්න හිටපු ආර්යාවක් බරටම වැඩ මුදල් අමාත්‍යාංශයේ කුමන්ත්‍රණයක් තුම්මන චාස් රජුගේ රාජාභිෂේක උළෙලට සහභාගි වෙන්න ජනාධිපති වික්‍රමසිංහ හතරවෙනිදා උදේම මහා ප්‍රතාන්‍ය බලාපිටව ගියා. ඔය රට යන සීන් එක නිසා ජනාධිපති වික්‍රමසිංහ පහුගිය දවස් කීපෙම බිසීලු. කොහොම වුණත් ඒ යන්න ඉස්සෙල්ලා UNP මැනේජ්මන්ට් කමිටි එක පහුගිය දවසක කැඳවලා තිබුණා. එතනදී ඉස්සරහට දේශපාලනිකව ගන්න ඕන ක්‍රියාමාර්ග කීපයක් ගැනම කතා වෙලාලු. සර් අපි ඡන්දකට යන්න බලාගෙන ඉඳෙද්දි දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න තීන්දුව කළේයි. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. අපේ බැංකුවල සභාපතිලත් අවුලක ඉන්නේ. දැන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඕන වෙන්නේ නැහැ කියලා සෙන්ට්‍රල් බැංක් එකෙන් කිව්වා නේද? ඒ විදිහට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න මාතෘකාව ගැන කතා වැදලා තියෙන්නේ හිටපු මුදල් ඇමති රවිකේ. අනිත් එක සර් ඕකෙන් EPF එකටත් අවුලක් වෙන්න පුළුවන්. එතන හිටපු නිලධාරියෙක් කිව්වලු නෑ නෑ අපි EPF එකට අත ගහන්නේ නෑ කියලා මම මේ දිනේට ප්‍රකාශයක් කරනවා. ජනාධිපති වික්‍රමසිංහ ඒ වෙලාවේ කිව්වලු අනික සර් දැන් ආයෙත් රජයේ සමහර නිලධාරීන් වැඩ බකල් කරනවා. අර අවුරුද්දට සහනාධාරයක් විදිහට නිකන් දෙන්න කියපු හාල් සමහර දිස්ත්‍රික්කවල තාම දීලා නෑ. වජිර කිව්වලු සර් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපේ මුදල් අමාත්‍යාංශේ. PB ල ආටිගල්ලා ගියාට මොකද? එයාලගේ කැචර්ලා වැඩේ අනනවා. සර් රතන ගෑනු දෙන්නෙක් ඉන්නවා. සේරම වැඩ අවුල් කරනවා. තවත් නිලධාරියෙක් කිව්වලු ඔය කියන විදියට කට්ටියම කතා වෙලා තියෙන්නේ හීන්සීර්වේ කුමන්ත්‍රණයක් සිද්ධ වෙනවා කියන එකලු. කොහොම වුණත් ජනාධිපති වික්‍රමසිංහ ඒ කතා එච්චර සීරියස් ගත්තේ නැහැ කියලයි තතු දත් අය නම් කියන්නේ. ඊළඟ ඡන්දයට කලින් බැසිල්ගේ නඩේ දොට්ට මෙදාසරේ පොහොට්ටු පක්ෂයේ මේ දින උත්සවයේ මුළුමනින්ම වගේ සංවිධානය කරලා තිබුණේ බැසිල්. වෙනදා මහින්දාවට පස්සේ රැස්වීම පටන් ගත්තට මොකද මේ දින රැළිය පටන් ගත්තේ බැසිල් රැස්වීම භූමියට ආවට පස්සේ. ඒකනම් බැසිල්ව උස්සන්නම කරපු වැඩක් කියලා හොඳටම පෙනුණා. මෙදා මේ දිනේදී පොහොට්ටු වේදිකාවට ජයසක්හඬ මැද ජය ගෝසා මැද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නායකත්වය ගෙනාවා කියලයි ඒ පක්ෂයේ රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කියන්නේ. දේශපාලනය ගැන යම් අවබෝධයක් ඇති අයෙකුට ඒ බව තේරුම් ගන්න පුළුවන් කියලත් බණ්ඩාර කියනවා. පක්ෂ නායකයා බැසිල් කියලා කියන්නේ බිය නොවන බව කියන බණ්ඩාර මහින්ද රාජපක්ෂ කියන්නේ පක්ෂයේ අධ්‍යාත්මික නායකයාලු. ඒ කියන්නේ මහින්දව අයතුල්ලා කුමේනි ගන්නට දාලා. බණ්ඩාර මන්ත්‍රීතුමා ඔය ටික කිව්වේ පොහොට්ටු මූලස්ථානයේ තිබිච්ච මාධ්‍ය හමුවකදී. පොහොට්ටුවේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා බැසිල් විය හැකියි කියලත් රංජිත් බණ්ඩාර එතනදී පොඩි සර්ප්‍රයිස් එකක් දෙනවා. ඒක නම් සර්ප්‍රයිස් එකක්ම තමයි. මොකද ජනාධිපතිවරණයකට එන්න බැසිල් කොයිම වෙලාවකවත් අමරිකානු පුරවැසිකම නම් අයින් කරගන්නේ නැහැ කියලා ඕන බෙට් එකක් දානවා. බණ්ඩාරලා ඔය සේරම කරන්නේ දවසින් දවස පොහොට්ටු මැති ඇමතිලා රනිල්ට ලං වෙන එක නවත්ත ගන්න. අපිට නායකත්වයක් තියෙනවා කියලා මූණිච්චාවට හරි පෙන්නන්න. ඔන්න එයාස උදේ ගම්මන් පිළ අපූරු කතාවක් කියලා තිබුණා. ජනාධිපතිවරණයට පෙර බැසිල් පිළ හලන්නේයි පල නොකියා පලා බෙදයි. එහෙම තමයි ගම්මන් පිළ උස්සලා දෙන්නේ. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්න වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන ලොකුම බාධාව ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරන රාජපක්ෂවරු ඔහුගේ කණ්ඩායම තුළ සිටීම කියලයි පිවිතුරු හෙළවුරුමේ නායක නීතිඥ උදය ගම්මන්පිල කියන්නේ. ගම්මන්පිල කියන කතාවෙත් ගන්නයමක් තියෙනවා. මොකද බැසිල් එක සන්ධාන ගහලා ඡන්ද කරන්න ආවොත් ඔන්න අපි නෑ කියලා ලන්සල විතරක් නෙමෙයි රොෂාන්ලා දිලුම්ලා කංචනලා රමේෂ්ලා වගේ පොහොට්ටුවේ ලොකු ලොක්කෝ දැන් තියාම කියන්න පටන් අරන්ලු. ඒ විතරක් නෙමෙයි ඔය පොහොට්ටුවෙන් ගැලවිලා ස්වාධීන වෙලා ඉන්න හැමෝටම තියෙන්නේ බැසිල් විරෝධයලු. රාජපක්ෂලා නැති ෆ්‍රන්ට් එකකට එන්නම් කියලා
ඔය ස්වාධීන වෙලා ඉන්න මන්ත්‍රීවරු හුඟ දෙනෙක් වජිරලට කියලාලු. ඔය කතාවල ඇත්ත නැත්ත මොනවා වුණත් බෙසිල් සාධකය ගැන රනිලුත් සීරියස් කියලයි ජනාධිපති කාර්යාල පැත්තෙන් ආරංචි වෙන්නේ. චම්පිකට හෙළවුරුමයක් කරුමයක් වෙලා. අපේ රටේ තියෙන තවත් බරපතල අර්බුදයක් ගැන ඔන්න ආයත් සංවාදයක්. ඔය කතාව නායකත්ව අර්බුදය ගැන. අපේ රට ඉදිරියට ගෙනියන්න තරම් පරිණත දේශපාලන අධ්‍යක්ෂකක් දැනුමක් විෂන් එකක් තියෙන නායකයන් දැන් අපේ රටේ ඉන්නවද කියලා ඔය තැන තැන තියෙන සංවාදවලදී මතුවෙන බරපතල කාරණයක්. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකාත් පහුගිය දවසක ඔය ගැන කතා කරලා තියෙනවා. ඒ ඔය අරගලයේ හිටපු මහිලත් එක්ක තිබුණු රැඩිකල් කතාබහකදී. දැනට එහෙමට හරි විෂන් එකක් තියෙන්නේ චම්පිකට විතරයි කියලා චන්ද්‍රිකා ඒ වෙලාවේ කිව්වලු. ඒ කතා මොනවා වුණත් ඔන්න චම්පික ජාතික හෙළවුරුමේ පක්ෂයේ නම ජනරජ පෙරමුණ කියලා රීබ්‍රෑන්ඩ් කරගෙන ලෝච් කරන්නලු යන්නේ. වැඩේ කියන්නේ පුදනකොටම කාපි යකා කිව්වා වගේ වැඩේට අත ගහපු ගමන් චම්පිකගේ අතිජාත ගෝලයෙක් සියලු තනතුරු වලින් අයින් වෙනවා කියලා පොඩි පහේ තගක් දාලා. පොඩි පහේ පොරක් නෙමේ චම්පිකත් එක්ක අවුරුදු 30කට වඩා බඩ බැඳගෙන දේශපාලනය කරපු කතිකාචාර්යතුමෙක්. පහුගිය කාලේ වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වෙලා හිටපු චම්පිකගේ මේ සගයා ඊයේ පෙරේද චම්පික හම්බ වෙන්න ගිහින් පොඩි ප්‍රශ්නයක් කතා කරගන්න හිතාගෙන. පොඩි ප්‍රශ්නයක් කිව්වට පොඩිත් නෑ. මොකද ඔය ජනරජ පක්ෂයේ නිලධාරී මණ්ඩලයේ පත් කරද්දී චම්පිකත් එක්ක අවුරුදු 30කට වඩා බඩ බැඳගෙන හිටපු තවත් සගේකුට අසාධාරණයක් වෙලා කියලාලු කියන්න ගිහින් තියෙන්නේ. දෙන්න එක එකට කෑම කන ගමන් කතාව පටන් අරගෙන. නෑ නෑ, එයාට මෙතන කිසිම අසාධාරණයක් වෙන්නේ නෑ. අපි මුලදී අලුත් මොහුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපේ මිත්‍රයව ගන්නවා. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. චම්පික කිව්වාලු. එහෙනම් මටත් ඉන්න බෑ. මමත් ඇස් වෙනවා. සාකච්ඡාවට ගිය කතිකාචාර්යතුමා කිව්වලු. එහෙම කියලා තියෙන්නේ ඇස් වෙන්න බලාගෙන නෙමෙයිලු. පොඩි පාට් එකක් දාලා සමකාලීන සගයාට අලුත් පක්ෂයේ ඉදිරිපෙළ තනතුරක් ගන්නලු. කොහෙද චම්පිකේක ඇහුනේ නෑ වගේ කකා කකා හිටියලු. ඔන්න ඊට පස්සේ ගිහින් තමයිලු මම සියලු තනතුරු වලින් අස්වෙනවා කියලා කතිකාචාර්යතුමා ෆේස්බුක් සටහනක් දැම්මේ. දැන් ඔයගෙන එක එක කතා යනවා. සමහරු කියන්නේ චම්පිකට ඔය හෙළවුරුමේ මතවාදේ අලුත් ගමනට ලොකු බරක් වෙලා කියලයි. මොකද කොල්ලො කෙල්ලෝ ඉල්ලන ලිබරල් වෙනසට හෙළවුරුමේ ෂේප් එක ගැලපෙන්නේ නැති නිසා යන කට්ටියට යන්න කියලා චම්පිකත් ඔහේ බලාගෙන ඉන්නවාලු. චම්පික පහුගිය මාස කීපයේදී විවිධ පක්ෂ කණ්ඩායම් සංවිධාන හමුවී ඔය ගැන සාකච්ඡා කර තිබුණා. චම්පිකයි සියලු දෙනාම අලුත් පක්ෂය තුළට උරා ගන්න ට්‍රයි එක දෙනවා. හෙළවුරුමේ චම්පිකගේ අලුත් වැඩේට හරියන්නේ නැහැ. ඒක චම්පිකට අනවශ්‍ය බරක්. ඒකේ කිසිම දේශපාලන පුදුමයකුත් නැහැ කියලා සමහරු කියනවා. සමබිම පක්ෂයේ දීප්ති කුමාර ගුණරත්න නම් මේ වැඩේ අරගෙන තියෙන්නේ පොසිටිව් විදියට. තමන්ද දේශපාලන පක්ෂයක නායකයෙකු ලෙස මෙම සමීපතමයයි කියාගන්න ආදරවන්තයින් හොඳින් ඉවත් වී යාම නායකයාට මෙන්ම ඉවත්ව යන ආදරවන්තයා යන දෙපාර්ශ්වයටම පොසිටිව් කියලයි දීප්ති කියන්නේ. ඒ නිසා එම වෙන්ව යාම තමන් සුභවාදීව දකිනවා කියලා දීප්ති කියනවා. එක් අතකින් සිංහල බෞද්ධ ජාතිවාදී ස්ථාවරයක හිඳමින් දෙමළ ජනතාවගේ විමුක්ති අරගලය මර්ධනය කරන්න ජවි පෙහා තරගයට දකුණේ සිංහල ජනතාව ජාතිවාදය වටා සංවිධානය කළ හෙළ උරුමය වැනි පක්ෂයක කොඩි යටට සිංහල ජාතිවාදී නොවන පිරිස් ගොනු කරගන්න තියෙන අපහසුව චම්පික දැන් වටහාගෙන ඇති කියලයි දීප්තිලා කියන්නේ. ඒ විතරක් නෙමෙයි, ආර්ථිකය සම්බන්ධයෙන් හෙළ උරුමයේ අදහසෙහි පැහැදිලි ඛණ්ඩනයක් මේ මොහොතේදී චම්පික විසින් 43 වෙනි සේනාංකය හරහා මතු කරමින් තියෙනවා. මේ නව පක්ෂ බිහි කිරීමේ ව්‍යායාමය ඉදිරියට ගෙන ඒමට ඔහුගේ සූදානම සාර්ථක වීමටත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඔය සීරියස් කතා මොනවා වුණත් ලංකාවේ දේශපාලනය තුළ චම්පික සලකුණු වෙලා තියෙන්නේ සිංහල බෞද්ධ නායකයෙකු හැටියට, ජාතික නායකයෙකු හැටියට නෙමෙයි. චම්පිකට අනන්‍ය වූ ඒ දේශපාලන ඇඳුම මාරු කරන්න චම්පිකට කොච්චර ගටක් තියෙනවද කියලා ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙයිනේ. දොට්ට දාපු බවලතෙකුට පට්ටමක් අරගෙන දෙන්න හිටපු ආර්යාවක් බරටම වැඩ.
ආණ්ඩුවේ එක්තරා ආයතනයක සභාපති පුටුවේ හිටපු බවලතකුට පහුගියදා ඒ පට්ටමහිම වුණා. ඒකට හේතුව එයා තමන්ගේ නිලබලය යොදවලා කරපු සමහර ගණුදෙනුවල තිබුණු ප්‍රශ්නලු. නෙල් රසකිඳ තිප්පිලි කටුවැල්බටු වගේ දේවල් වල පවා හුටපට තිබුණේ කියලා තතු දත්තය කියනවා. ඉතින් මේ විෂය භාරව ඉන්න දේශපාලන ලොක්කා මෙයාගේ ඔය ගණුදෙනු ගැන ප්‍රශ්න 30ක් ඇහුවලු. ඒ එකකටවත් මෙයාට හරි උත්තර දෙන්න බැරි වුණු බව කියනවා. ඒ පාර ඒ බලවත් බවලතාට පට්ටම අහිමි කළාය කියලායි කියන්නේ. කොහොම හරි ඒ විදියට පට්ටම අහිමි වුණු කෙනා ඊළඟට ආණ්ඩුවේ බැංකුවක ලොකු පුටුවකට ඉවැල්ලුවලු. ඒත් ඒකටත් ලොකු තැනකින් ඇණයක් වැදුණු බව සමහරු කියනවා. ඔය කතාව තිබුණේ දේශීය පත්තරේ ගොසිප් කොලම් එකේ. ඒ කතා මොනවා වුණත් ඔය පට්ටම අහිමි වුණු කෙනාට මොකක් හරි පට්ටමක් දෙන්න කියලා හිටපු ආර්යා වක්ෂණාධිපති කාර්යාලයේ ලොක්කන්ට පණිවිඩ පිට පණිවිඩ එවනවාලු. කොහොමද ඒක ඔය උන්දලට ආයෙත් පට්ටම් ලැබෙනවා කියන්නේ? සිස්ටම් චේන්ජ් කෙසේ වෙතත් පරණ විදියට සිස්ටම් චේන් වෙන එක නම් ෂුවර්. කොහොමටත් ඉස්සර ඉඳලා සිස්ටම් චේන්ජ් කරන්න කියලා ඇවිත් කළේ සිස්ටම් චේන් කරපු එක තමයි. බලමුකෝ ජනාධිපති වික්‍රමසිංහ ලොක්කා මොකක්ද කරන්න කියලා. එහෙනම් අදට ඔච්චරයි. ආයෙත් හෙට හම්බ වෙමු. ගිහින් එන්නම්.